මේවන විට දිවයින පුරා වර්ෂාව රහිත කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා. මේ නිසා සාමාන්‍යයෙන් වැසි ලැබෙන මාසවල පවා අපේ රටට වර්ෂාව ලැබුණේ ඉතා අඩු වශයෙන්. මේ නිසා අද වන විට ප්‍රදේශ රැසක ජලාශවල ජල මට්ටම් පහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ගොවිතැන් කටයුතු පානීය ජලයට මෙන්ම විදුලිය උත්පාදනයට අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. දිවයිනට බලපා ඇති වියලි කාලගුණක තත්ත්වයට හේතු වී ඇත්තේ ලොව පුරා බලපා ඇති එල්නිනෝ තත්ත්වයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම වියලි කාලගුණයේ ඉදිරියටත් පවතුනේ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකී පළ කරන්නේ. දැනට ගෝලීය වශයෙන් එල්නිනෝ තත්ත්වයක් තියෙනවා. පැසිෆික් සාගරයේ නැගෙනහිර සමකයට ආසන නැගෙනහිර කොටස සාමාන්‍ය රත් වීම. මේ රත් වීම හේතුවෙන් දක්වාට ලෝකයේ හැමතැනම වගේ උෂ්ණත්වයේ යම්කිසි ඉහළයාමක් තියෙනවා. එල්නිනෝ තත්ත්වය නිසා ආයිගෝලීය වායු සංසන්දන රටාවෙත් යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විදුලි බල ආශ්‍රිත ජලාශවලට වැස්ස අඩුවෙන් ලැබුණේ මැයි ජූනි ජූලි කියන මාස තුනේ වගේ. ඒකට හේතුව තමයි මේ එල්නිනෝ තත්ත්වය වගේම ඉන්දියානු සාගරයේ ද්විදැවේ ධනාත්මක තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයන් දෙකම මේකට බලපාලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට එහෙම දිගු කාලීනව අනාවැකි කිරීම අපහසුයි. විපරිම අපිට දින 10කට තමයි අනාවැකීමේ හැකියාව තියෙන්නේ. එල්නිනෝ තත්ත්වයත් එක්ක ඔක්තෝබර් නොවැම්බර් මාසවල වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කිරීමේ දැඩි දුර්වලතා පවතින බවයි ජාතික ගොවිජන එකමුතුව පවසන්නේ. මේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුලින් අනාවැකි පළ කරේ නැහැ. වැඩි නියඟයක් එන බවට කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි කියද්දි වැස්ස වහිනකොට වහිනවා කියනවා, අවුව වැටෙනකොට කියනවා මොන පෑවිල්ල සරයි කියලා. එහෙම කියන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් ඕනේ නැහැ. කාලගුණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අඩුලුහුණුකම් දුර්වලතාවයන් තියෙනවා නම් ආණ්ඩුව මැදිහත් වෙලා මේ කාලගුණ අනාවැකි කියන්න පුළුවන් නිවැරදි තාක්ෂණික පද්ධතියක් සකස් කරන්න. නියං කාලයේ පිළිබඳව ඉන්දියාව මීට මාස දෙකකට මත පළ කරලා ඉන්දියාව තීන්දුවක් ගත්තා සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය අපනයනය කරන්නේ නැහැ කියලා. මේ පෑවිල්ල තව දුරටත් මාසයක් තිබ්බොත් ලබන මාසේ උග්‍ර ලෙස පානීය ජල අර්බුදයක් 15 ලක්ෂයක් විතර මේ පාර යල්කන්නේ තමන්ගේ ගොවිතැන් කටයුතු වල නියැලිලා ඉන්නවා. මේ පවුල් ඉරණම තීරණය වෙන්නේ අනිවාර්යෙන් මේ මහවාරි මාර්ගවල ජලය නිකුත් කිරීම මත. ජලය දුන්නේ නැත්නම් මේ මොහොතේදී ගොවීන්ගේ ජලය අයිතිවාසිකම් වෙනුවෙන් නුදුරු දිනකදී අධිකරණ ක්‍රියාමාර්ගයෙන් ගිහිල්ලා එතෙන් අපිට යන්න වෙලා තියෙනවා. දුලි බල ඇමතිවරයාට අපි කියන්නේ මයික් ඉස්සරහා ගිලා චණ්ඩිපාඩ් ගොවියන්ට දාන්න ලෑස්ති වෙන්න එපා. බත් කන ඇමතිවරයෙක් විදියට සානුකම්පිතව බලන්න. අපි ඔක්කොම රටක් විදියට පැයක් දෙකක් තුනක් දුලි අර්බුදෙන් ඉමු. එතකොට අපිට කන්න තියෙනවා කියන්නේ එතකොට පිටරටින් ගේන්න ඕනේ නැහැ. කෙසේ වෙතත් අඩුවක් නැතුව ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබා දීමේ හැකියාවක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යටතේ ශ්‍රී ලංකාව පුරා කුඹුරු අක්කර ලක්ෂ 8ක් පමණ ප්‍රමාණයකට ජලය නිකුත් කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. යලකන්නේදීත් 75% විතර වගේ වී වගාවත් 9% විතර අනිකුත් බෝගත් වගා කිරීම සිද්ධ වුණා. ඒ වෙනකොට යලකන්නේ අස්සනු නෙලීම සමහරක් ප්‍රදේශවල ආරම්භ කරලා තියෙනවා. සමහර ප්‍රදේශවල අවසාන වතුරුමුර කිහිපය ලබා දීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ තව සති 2-3ක වගේ කාලයක් තියෙනවා අපිට අස්සනු නෙලීම සඳහා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යටතේ ජලය ලබා දෙන්නා වූ වගාව අපසරියට මේ වෙනකොට අවශ්‍ය කරන ජල ප්‍රමාණය ජලාශවල තියෙනවා. බොහෝ තැන්වලට තව ජලමුර 2-3ක් තමයි ලබා දීමට අවශ්‍යලා තියෙන්නේ. ඒක අපිට කළමනාකරණය කරගන්න පුළුවන් දෙපාර්තමේන්තුව විදියට. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.